පහලොස්සනි පාඩම සදා මෙලෙස පුර දෙරනේ. හරි එනඟඹි පාඩම පටන්ගමෝ සදා මෙලෙස පොඩ දෙරනී පහලොස්සනි පාඩම. පුතේ අපේ මේ සිංහල භාෂාව සිංහලය. මේ ස්වාධීන භාෂාවක් එක්ක දියන්වීමත් එක්ක වඩදනය වීමත් එක්ක. ඒහා සමගාමීව, සිංහල කවියත් වඩද නියවුුණ. සිංහල කවිියත් දියුණනාා හනිදඒ සිංහල කවිය වටද නියෝූ බවට දැනට ඉතිරිවෙලා තියෙන පැරණම සිංහල කාව නිර්මාණ වලින් අපිට එක පැහැදිලි වෙනවා. ස්වාදීන කියන්න මොකක්ද ස්වාදීන කියන පුතේ නිදහස් කියන එක නිදහස නිවහල් කියන එක යටත් නැති. அනි ஆயிலங்கති முண මෙத்தன සමගමீව කියනே. தමාුවச்சனைය සමගමීව සමகாමீவை කියලக்கன். එකட்ட පවத்திන එකட்ட யான சமானව පවத்தின එකட்டேயான. அනිத කැனிසිංහலே. මෙ නිදහස් භාෂාවක් විදිහට දියුණුවීමත් එකම සිංහල කවද වර්ද නිියනාකිර අපිට ස පැරණ සිංහල කවිතුළින් පැහැදිලි වෙනවා. අනි සිංහල භාෂාව සිංහල බසිල් ලියුණු පැரණම සිංහලකාව නිර්மானණ අපිට හමවේ‍ය පුත්තේ සේගිරි කැටපත් පවඩේ. දැම් ප්‍රශ්නයක් ඇහුවොත්තහෙම සිංහල භාෂාවෙන් ලියුණු පැරණම සිංහලකාව නිර්මාණ අපට හමුවවෙන්න කොහෙන්ද කියලා අපිමකක්ද කියන්නේ. සගිර සේගිරිය කැටපත් පවුරේ. නේද ආයිට පස්සේ පුතය ලියවුුණු කවිපොත් රැසක්ම කවිපොතරාශයකින් කිහිපයක් ආරක්ෂා වෙලා සුරක්ෂිත වෙලා පරපුරින් පරපුරට පැවදීමෙන් සිංහල කාව ඉතිහාසය වඩවඩා දීප්තිමත් කරා අඇනිද කවුසිලමින සැනලිහිනි සන්දේශය ගුත්තිලේ සුභාශිතය ලෝකෝපකාරේ ඒ අතරින් කිහිපයක් විදිහට අපිට දක්වන්න පොළුවන් හනිද කව්සිලුමින රචනා කරලා තියනෙ කවුද කවුසිලුමින. දන්නවද කව්සිලුමන රචනා කරලා තියෙන්නේ දෙවන පරාක්‍රම බාහු රජතුමා. හැනිද දෙවන පැරකුම්බා රජතුමා තමයි රචචනාකරී හේෂාන් පුතේ දෙවන පැරකුම්බා රජතුමා රචනාකරපු පොතමකක්ද. මෙතන තියෙන කවුසිලු මිනමකක් ද කවුස ලුමිනී ළඟට පොතේ කෝට්ටේ යුග රචනාව වනු මේ සැලිහිනි සන්දේශය කවුද රචනා කරේ හාමුදුරුකෙන් කවද කටදි කියන්න පුළුවන් මොල්ලක්කුට තොයන්න කිව් හැකිද තොටගමේ ශ්‍රී රාහුල හිමි කෞුද සැලහිිනි සන්දේශය රචනා කරේ තොටගමේ ශ්‍රී රාහුල හාමුදුරු. තොටගමේ ශ්‍රීරාහුල හාමුදුරුන්ගේ ගෝලයේ තමයි ගුත්තිලේ රචනාකරේ. හනිද ගුත්තිලේ රචනා කරේ කෞද්ධෙතුකර වවැඇත්තෑවේ හාමුදුරු. හනිද වවැෑත්තෑවේ හාමුදුරු. සුභාෂිතය අලගියවන්න මක වැටිතුමා. ලෝකෝපකාරය රණස්ගල්ලේ හාමුදුරුව දන්න ඇත්තම් පැත්තගින් ලියාගත්තත් කමන්නෑ පැන්සලේ කවුසිලුම්න දෙවන පරාකම්බාහු රජතුමා දෙවන පැරකුම්බා රජතුමා නැත්තන් දෙවන පරාග්‍රම්බාහු රජතුමා පැන්සලෙන් ඩියගන්න පොඩිට දෙවන පැරකුම් බා කියලා ලියගන්න හිෂාන් පුතයේ උඩින් සැලඩිහිනි සන්දේශය රාහුල හාමුදුරු රාහුල හිමි තොටගොමවේශ්‍රී රාහුල හිමි තොටගොමවේශ්‍රී රාහුල හිමි ගුත්තිලය වැත්තෑවේ හිමි சுபாஷித்த அழகிய வண்ணு முக்கவெட்டி தும்மா சுபாஷித்த அழகிய வண்ணு முக்கவெட்டி தும்மா අලගියවන්න මකවෙටි තුම. ලෝකෝපකාරය රණස්ගල්ලේ හිමි රනස්ගන්නේ හිමි ගුත්තිලේයට පදනම් වෙන්න ගුත්තිල චාතකය සුභාශිත්‍යය ලෝකෝපකාරය කියන උපදේශාත්මක ග්‍රන්ථ දෙකක් ප්‍රදේශකා්‍යදිකක් අවුන්න මං ආයි කියනවා කවුසිලිම් කව. නෑත්තෑවේ හිමි නෑත්තෑවේ හිමි සුභාෂිත්‍යය අලගියවන්න මොක වැටිතුමා ලෝකෝපකාලය රනස්ගන්නේ හිමි. ඔන මන්දැන් ආය කියනමෑ කවු් සිල්මිනා මාත් එක්කම කියන කවුසිල්ිමින කවුද රච්චනා කළේ එ වන පැරකුම්බා රජතුමානේ ද සැලලිහිනි සන්දේශය සැලලිහිනේ දූතය කරලා සන්දේශයක් තිබුණ සැල්ලි තොටගම හැමෝම කියන්න ඕන දැම් අත කිින් හැමෝම කියන්න තොටගොමවේශී රාහුල හිමි මොකක් ද ඕ තොටගොමවේශ්‍රී රාහුල හිමි ගුත්තිලය බෑත්තෑ වේහිමි බෑත්තෑවේ හිමි සුභාෂිතය අල මටිතිවා අලෝකෝපකාරය රණස්කන්නේ ඕර නස්කල්න්නේේ හිමිනැත් තන්න නස්කල්න්නේ හාමුදුරුවෝ. හනිද ආවන්න පුද්තේ අපේ පැරණ අපේ තිබ්බ මේ පැරණි කවිපොත්් දෙකින් උපටාගත්ත කවි කිහිපයක් තමයි මේ පාඩමට පාදක වෙන්නේ අපි මුලින් ඉගෙනගන්නම කාවිශයකරය. හනිද මේ කාවිෂයකරයේ රචනා කරන්නේ සැලිහිනි සන්දේශය රචනාකරපු කතුවරය මයි. එනම් කෞුද කාවශයකරයේ රචනා කරන්නේ. තොටගොමුවේ? හඩි හොඳල් ළමයි කාපේෂය කළේ රචචනා කරන්න පුතේ තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ හනිද මේ තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරෝ මේ ශ්‍රී විජයභා පිරිවෙන් පතිවිදිට තමයි වැඩවාසය කරේ තොටගොමුව හාමුදුරුවෝ විජේබා පිරිවෙන් පිරිවනි අදිපති පිරිවෙන් පතිවිදිහට තමයි වැඩහ උමි හිටියේ උන්වහන්සේ හොඳුන්නනු ෂට්භාෂා පරමේශ්වර කියලා හනිද ෂඩ්බා මශා පරමේෂ්වර ත්‍රිපිඩකාචාර්ය මහා කවි තොටගමේ ශ්‍රීරාහුල හාමුදුරෝ කියල තමයි තකට උණහන්සේව හැඳෙන්නුවේ තොටගමුවේ යුගය දීප් තිමක්. කරපු කවි එක් විදිහට අපිට මේ තටගමේශ්‍රී රාහුල් හාමුදුරුව හඳුන්න්නන්න පොළවා මේ රාවුල හාමුදුරුවෝ පුතේ චූටිකාලේ පෙරකුම්බා රජතුමාගේ පුතිෙක් විදිහට තමයි ැති ඇති දෙඩිය වනාා කියල පොත් පත්වල සඳහන් වෙන්න තකට උන්වහන්සේ රචනා කරපු පොත් අතරින් විෂයක්කරයට හිමිවෙන්නේ ඉතාම විශාලි ස්ථානයක් කියලා කියන්න පුළුවන් කාවිශයකරේ. එකට හේතුව තමයි පුතේ කාවිෂයකරය සලකන්නේ දැනට සිංහල සාහිත්‍යයෙක් තිබෙන. දෙවන මහා කාව විදිහට. දෙවන මහා කාවවිදිට තමයි කාවිශයකරය සලකන්නේ. ඒබගේම මේ තොටගුමේ ශ්‍රේ රහුල හාමුදුරුව පිළිබඳ ජනප්‍රවාදවල විවිධ ජනත් ප්‍රවාද, සඳහන් වෙනවා. හනිද ආඒ අත්තර ජනප්‍රවාදවලට අනුව මෙ උන්හන්සේ මේ කුඩාකාලගෙන කතා කරනවනම් මේ දම්බදිනයට දම්බදිනට මේ සමේපව තිබුණෝ දෙමටාන කියන ග්‍රාමේ. අධිපති දූරය ඔබවලතිෙන්න්නේ වික්‍රම බාහු කියල කුමාරය. හැනිද වික්‍රම බාහු කියල කුමාරය තමයි ඉඳලතිෙනෙ මේ තරුණ කුමාරය පුතේ වික්‍රම්භාහු කුමාරය හදිස්සියම මේ යනවා. හැනිද මේ ගියාට පස්සේ මේ ඔහුගේ රෝමත් බිරිද ආයවන පරාකම්බාහු රජතුමා විසින් විසෝ තනතුටට පත්කරගන්නවා. මේ හායවන පරාකම්බාහු රජතුමාට. දැම් මේ කුම්මටියයි මේ විසවයි මේ පුංචිරාහල කුමානතුකට පැවිදිවෙලා නෑනි රාහල දොරගමේශී රහුල හාමුදුර චටිකාලේ ංචි කාලේ ති මේ කොම් පුංචි කුමාරයාව දැක්කට පස්සේ. මේ දනුවාව දක්කට පස්සේ හයවන පරාකම්බහු රජතුමා කතාක කරනමේ පුංචි පුතාට හනිද කතා කරනුම් වෙනාවේ මේ කුන් පුංච කුමාරය ැම රජකකිනෙක්මි තමන්ගින් තොතුරු විමසන්නන දතා රජකිනෙත් තමන්ගේින් තොර ළංඟට කැඳදවල තොරතුරු විමස්වට පස්සේ සතුටට පක්දලා කුමාරයා රජතුමාහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මෙන්න මේ වගේ කවීද. හලති නද බල මේ කවිය මවැනි බිලින්දා වරවර ළඟට කැන්දා. දුක් සැප කුමක්දා අසන නිරිඳෝ වෙන කොහින්දාා කියලා කියනවා. අනිද மாවැනි බිලින්දාா வரவரළඟට කැන්දාා. දු ස දුක් සැප කුමක්දා. අසන නිරිින්දෝ වෙන කොහින්දායිති. ඒක එහෝට පස්සේ හයවනම් පරාගම් බහ රජතුමාර කොඩා. සතුට හිතුුණාලු හනිද සතුට හිත්තල මේ හයවන පරාකම් බාහු රජතු මම මේ කුමාරාව මාලිගාවට අරගෙන ගිහිල්ල සැප සම්පද්දී නැති දෙඩි කරලා පෝෂණය කරාලු. හනිද ඉඩ පස්සේ පස්සේ කාලෙක මේ කුමාරය මහන වෙනවා මහනවෙන්නි මොන නමින්ද තොටගොමමේශ්‍රී රාහුල නමින්. හනිද ඉඩ පස්සේ... පසු කාලෙක රහුල නමින් පැවදි බවට ඇතුළත්තුළ මේ කුඩා සාමනේරයන් වහන්සේ තොටගමුවේ විචේබා පිරිවනේ උත්තරමල ස්තවරයන් වහන්සේ වෙත ගිහිල්ල ශාස්ක්‍රය ලබා ගැනීමට පිටත් කල්ලා අරිනෝ. බිහිදඉතාම දක්ෂ විදිහට මේ කුඩා දරුවයි ගැන ගන්නවා හනිද මේ කුඩා සාමනරයන් වහන්සේ. තවරු කොච්චර දක්ෂ දෙගනගත්තද කියනව නම් පස්සෙ කාලෙක භාෂා පහක්ම භාෂා ගණනාවක්ම දැනගෙනීමට හැකියාවක් ලැබමේහිද තමයි මේ ශට් භාෂා පරමේශවර කියන නාමෙන් උන්වහන්සේ තන නමින් හඳන්නනො විරුදාවලින් ෂට් භාෂා පරමේශවර කියලා හනිද ඒ වගේම තමයිපුතේ තොටගොමේශ්‍රී රාහුල හාමුදුරුවෝගෙන කතා කරනකොට තවත්්චනප්‍රවාදයක් තියෙනවා මේ හයවන පරාක්‍රම්බාහු රජතුමා මිය ගියාට පස්සේ. හැනිද හයවන පරාක්කම්බාහු සවනි පරකුම්බාහ රජතුමා මිය ගියාට පස්සේ තොට ගොමේශ්‍රී රාහුල හාමුදුරෝ ඔන්නන්වහන්සේ අප්‍රටව තමයි වාසය කරලා තියෙනෙ. හනිද ගොඩක් කෑත්තට වෙලා වාසය කල්ල තියෙනවා වනන්තරවලහිම් වාසය කලතින උන්වහන්සේ න්ත්‍ර මන්ත්‍රහිම දන්නවා කිය කියනවා. හනිද ඉතින් ඒහින්ද උන්වහන්සේ මේ. මරණයට පෙර ශරීරයේ මේ සිරුරේ ගම් ගල්වන ලද යම් තෙලක් නිසා අදටත් මේ ශරීරය දිරන්න ඇතුව පවතිනවා කියලා කියනවා. හනිද මේ රාහුල හාමුදුරන්ග මේ ශරීරයේය ගල්ගහාාවක තිබිලා හමුවෙලා පෘතුගේසින් හැනිද පෘතුගේසින් විසින් මේ රාහුල හිමියන්ගේ දේහෙ ඔවුන්ගේ ආගමිකනායකෙක් කියලා හිතල මේ ඉන්දියාවේ ගෝව කියන ප්‍රදේශයට ගිහින්. අරංගින් තියෙනවා කියෙන ඉට පස්ස මේ මලක්කාව කෙන ප්‍රදේශියට අරංගයා කල පොත්පත්වල සඳහන් වෙනවා. හනිද අදටත් මේ දේහේ නොදිරා පවතින බව තමයි සඳහන් වෙන්නේ. එත මේ තියන්නේ ගෝවේ තැන්පත්කොට තිබුණු රාහුල හිමියගේ ශ්‍රීදයහයි. හනි දෙහි චායාරූපයක් තමයි මේ තියෙන්නේ. හරි. තොර රාහුල හාමුදු්‍රෝ පුතේ රච්චනාකරපු කෘති ගණනාවක්ම තියෙනවා. තොටගොමේශ්‍රී රහුල හාමුදුරුව රචනා කරා සැලිහිනි සන්දේශය පරවිසන්දේශය කාවිෂයකරය පංචිකා ප්‍රදීපය බුද්ධි ප්‍රසාධනය හරිි න තොටගොමේශ්‍රී රහුල හාමුදුරු ලියපුපෘති අතර කිහිපයක් පාඩන්කරගන්න ඉක්මනට මෙතන. පාඩකතෙන් තුනක් පාඩනා හරිහොඳයි. හ මෙ උන්වහන්සේට ලැබුණු විරුධාවලියමකක් ද? ෂඩ් භාෂා පරමේශ්වර කියලා කියන අනෙ නේද? ට ගමේශ්‍රී රහල හාමුදුරන්ද ්‍රට් ාෂා පරමේශවර කියෙන විරධාවලියෙන් තමයි හඳුනොන්. උන්වහන්සේ භාෂා හයක් දැනගෙන හිටේතකොට ඒ දැනගෙන හිටිය භාෂාවන් ශට්භාෂාවන් ඒවකිවෝ සංස්කෘත ප්‍රාපුත, මාගදී, අපබ්‍රංශ,ෆයිශාචී, ශෞරසේනී මේ විදිර භාෂාවන් හයක් දැනගෙන හිටිහිද ් පරමේශවර කියලා කියනවා. හරි කියන්න බලන්න පාඩන් පෘතිටික හැමෝම ගොඩක් හොඳයියේ හිනංඒ විදිහට මතක තියාගන්න තකට මේ කෘති අතරින් පුතේ මේ කෘති අතරින් කාවශයකරය කියලා කියන්නේ සිංහල පද්්‍ය සාහිත්‍ය දෙවැනි මහා කාව විදිහට සැලකනවන නේද. මේ කාවශයකරයෙන් උපුටා ගත්ත කවි කිහිපයන්නේ අපේ පොත්තට ඇතුළත් කලදීනි සඳී නේදක්. ඉදින් මේ කාව්‍යශයකරය ොට ගොමේශ්‍රීරා ුල හමුදුර රචනා කරේ මේහාය වන පැරකුම්බාහ රජතුමාගේ දේනයක් හිටිය උලකුඩය දේවිය කියලා. හැනිද අය වනි පැරකුම්ා රජතුමාගේ දයනයක් හිටියා උලකුඩය දේව කෞද්ධ දේවයගේ නම දුවගෙනම රජතුමා උලකුඩය දවී මේ උලකුඩේ දේවීගේ ආරාධනාවෙන් ඇනකාවිශයකරය, චනයාවනන්ද කාවිශයට කරයට පරිච්චේද පහළවක් ඇතුළත් වෙනවා.ගට මේකට අධදැකීම් වෙලා තියෙන්නේ. කාවිශ්යකරෙල් ියන්න වස්තුවිශී වෙලා තියෙන්නේ සත්තු බත්ධක ජාතකේ අහන්න පුළුවන් මකක්ද්ද වස්තු විශෂය වෙලා තියෙන්නේෙ සත්තු බත්්ධ ජාතකේ අයකයන් බලන් සත්තු බත්ත ජාතකේ. හනිදම සත්තු බත්ත කියනකි සත්තුබත්ත කියනකි තේරුම තමයි බධන ලද. බදිින ලද හාල් පිටිවලින් සෑදූ අගහල. හනිද මේක ජාතක පොතේ හාරසේවන කතා විදිහට තියන්නේ තකොට කාවිෂේකරයට පස්තු විෂයවෙලා තියෙන්නේ සත්තු බත්ත ජාතකේ. කාමිශේකරය කියන වචන තේඩම තමයි කවියේ මුදුන් මල. හරිිශේකර කියන්නේ මුදුම් මල්කඩ ඔටුන්නකිෙනනකිතවට කාවිශීකරයේ කිනෙකිතෙනම කවියේ මුදුන් මල. ද කාවශேර පිරිඳ சுட்டක්තා කරம் அ புத்த සිංහල පදධ සාහි්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා පෙதிෙන් බුදුසිරිත කියලා அනි අදහස් කරන්නவர்ண்ணா කරணணம் பவர்ண்ணா කரணவனம்லிியண்ணோனு බුසිத்து කියලානமත් கோட்ட සාහි්‍ය ති லියනකොට යம்යம் පෞද්ගලික காரணாමතත් பදද ரச்சனாවෙலா තියෙනවා அ ஏනமත් ඒත් බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගන சறுதி நாமே நிர்மானுவ බලාපොත්තු වනම් තුබෙන මේ පන්සේ පනස් ජාතක පොත පිළිබඳ කතා කරද්ද තකට මෙහි ඇතුළත් වෙලා තියෙන බෝසතාාණන් වහන්සේ බෝධි සත්වවරයෙකු විදිහට පාරමිතා පුරණ කාලී එක්කේ කාත්ම භාවල ඇතුළත් කතා තමයි හැනිදන්සියන්සිය පනහක් කියල කිවට ඇත්තට මේක තියෙන චාතක කතා කියද ලමයි පන්සිය පන්සිය හතලි සතක් තියෙන්ට අපි උච්චාරණය පහසුවට කෙනව පන්සේ පනස් ජාතක පොත කියලා. හඩි එහෙනම් මේ සිංහල සාහිත්‍යය අපි මුදුන් මල්කඩ විදිහට සලකන මේ කවුසිලුමින කියන කෘතියටත්න්නේ ද වස්තු විෂය වෙලාතියන පන්සේ පනස් ජාතක පොතේ කුස ජාතකේ. මංඩෙන් අහනවා කාවිෂයකරයට වස්ත විෂය වෙලා තින ජාතකය කුමක්ත කියලා. මකද කාවිශෂයකරයට වස්තු විශෂය වෙලා තිය. එ අහන්න පුළුවන්ක. අන්න හඩි සත්තු බත්ධ ජාතකි. මතවිතියා ගන්න ඕනේ අහන්න පුළුවන් පේපරකි තුවනිවාර පේපරක එහෙම රශ්නපත්තරට කා විෂයකරයට වස්තු විශෂය වෙලා තියන්න එතං කාවිශෂයකරයට පාදක වෙලා තියෙන ජාතකය මොකක්ද සත්තු බද්ධක ජාතකයා කාශයකරී රක්චනා කරන්නේ. ආගොඩ්ඩක් හොඳයි ජනිරුට මතකයිනේද තොටගොමවේශ්‍රී රාහුල හාමුදුරු කාවිශ්‍යයකර ලියවුණු යුගය ඕ කෝට්ටේ යුගයා ඔන්න මංආ අය හනවා කාවිෂයකරය අයත්වන යුගය කෝධිය ஆஹ் இல்லங்கிட்ட பாதக்க ஊ ஜாத்தக்க கத்தாவத்து ஜாத்தக்கயா තොටගොම ශ්‍රී රවුල්ල හාමුතුරුවෝ. නේද ඔන්න පුදතේ සත්තුබත්ත ජාතකය වාලට එක කියවන්නත් පුළුවන් ජාතක පොතේ තියෙනවා මමෙක්කි තියෙන්නේෙ මොනවද කියලවාලට පොඩ්ඩක් කෙටියෙන් කියලා දෙන්න. කවුරු හරි දන්නවාද මේ සතුබත්ධ ජාතකය ඇතුළත් වෙලා තින කතාව කෙටියෙන් හරි මොකක්හා සම්බන්ධද තියෙන්න්නේ කියලා. සූටි දෙයක් හරි කියන්න දන්නවද. ගඩක් අය දන්නේ නැහැනේ දෙකෙනම් මම එක කියල දෙන්නක් හැනිද? ොදේ සත්තුබත්ධ චාතකයේ පෙන්න්නා දෙන්නේ බෝසතානන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පාරමිතා පූරණය කන්න කාලේ වෙච්චි කතාව මේ බරණස්නුවර රජකිනෙක් කිටියා. හනිද නුවර ජනකනම් රජකෙනෙක් වාසය කරා මේ රජතුමාට හිටියා අක්්‍රපුරෝහිත කෙනෙක්. හනිද ඉති මෙන්න අග්‍රපුරෝහිත කෙනකු තිටිය මෙන්න මේ බ්‍රාමහිම ඉන්නකොට. මේ බ්‍රාහමණේගගේ බැමිණීට පින්වත් කුමාරය උපත ලබනවා හනිද ඔහුගේ නම තමයි සේනක හනිද මේ සේනක කුමාරයා හනිද මේ සේනක කුමාරයා ඔහොම පුංචිකාලින්ද වර්තනය වෙනවා එතකොට මේ රාජ කුමාරය පින්වත් හනිද මේ සත්තුබත්තක ජාතකය සඳහඟල මේ සේනක කුමාරය හැදී වැඩෙන ආකාරය ගැන තියන එතකොට ඒ හදිී වැඩෙන ආකාරය වරෙන් තමයිම මේ අප පොතේතිෙන කවිහෙමත් කාවිශය කරේ තුවන සර්ගය කවිකිහිපයක්න අපිට ඇතුළත් කලා තිනනේද කොට ඒ පිළිබඳවත් මේ සේනක කුමාරය පිළිබඳවත් සඳහන් වෙනවා ඒ වගේම පුතේ මේ සේනක කියන්නේ වෙන කවරුවක් නෙවේ බෝසත්තානන් වහන්සේද අවසානයේ රජතුමාළඟට ඇවිල් අඩතයෙන් ධර්මය අනුශාසනා කරමින් ජීවත් වෙනවා ඒ වගේම තමන්ගේ රාජී සිටිනයටත් අරතයෙන් ධර්මය දේශනා කරමින් ජීවත්වෙනවා බොහෝ උපකාර කරන කෙනෙක් විදිහයට තමයි මේ සේනක රජතුමා සලකන්නේ හැමෝටම කරුණාවන්තයි ඒ වගේ ම අතාව කෙනෙක්කුට කඩදරයක් කරන්නේනෑ හරින්න පුළුවන් හැමෝටම දවකරමින් හරින්නම කරුණාවන්ති අන්න අයිගේ දුක දැකලා උනුවෙන හදවතක් තියෙන. රචෙනෙ හනිද ඒ වගේම මේ රජතුමාගේ මේ නුවන පාවිචි කරලු වොඩක්කායට උදව කරනවා. මේ සත්තුබත්තක ජාතක. මේ කතාවට අමුතර උත් උපකතාකි හිපයක් තියනවා මේ සත්තුබත්ධ ජාතකේ ඇතුළත්වනො එක් තරා මහන බමුණෙ කිටිය. හනිද තකොට දැම් මේකින්න්නවා සේනක කියලා රච කෙනෙක් කන්නවා? හනිද ඒගේ තව මේ සනක රජතුමාට පිය රජතුමෙක් ඉන්නවා අඩ දේවගේ ත දීර්ග කතා ගොඩක් ඉතින් තියෙනොමක ස්තරාතුමකෝ දිගයි මං කෙටියෙන් කියන්න ඒගේ පිය රජතුමාට උපදෙස් දෙන කෙනෙක් ඉන්න ඔයා වැරදි උපදෙස් දෙන්න ගිහිල්ල රාජ්‍ය විනාසිට පත්වෙන්න ගිය අවස්ථාවන් ගැන සඳහන් වනුව ඒවගේම තවත් මේකෙ තියෙනවා හරි ලස්සන කතාවක් එක මං කෙටියෙන් කියන්න ඔන්න මහන බමුණේ කෙටියා. හැනිද මෙයා මොකද කරන්නේ මෙයා හිංගමනේ යනා හිගමනේ ගිල්ල ගහිල්ල සල්ලිවාගන කහවනු ටිකක් එකතු කරගෙන කාලෙක් හවලු නි තිබ්බෙනේද. එයාගේ යාලුවක් ගාව පඩිස්සමට මේ සල්ිටික කියයල තියෙනවා. හනිද අනේ මොකද වෙන්නේ අර පරිිස්සමට තිබ්බ යාළුවට මේ කහවලු ටික වියදාම් වෙනවා. දෙ යාළු ඇවිල්ල කෝමගේ සල්ලි කියල ඉල්ලනු. ඉතින් අර බමුණට දෙන්නක හවලු නැහැ. අවසානයේ මොකද කරන්නේ එයාට හිටිය ලස්සන රෝමත් දියනයා. පනිද මේ රූමත් අරුණ දයනී අර මහළු බමුණට විවාහ කරල දෙනවා. හනිද ඒ අවර්සාන වශයෙන් විවාහ කල්ලන්න තියෙන්න්දුන මමුකද දැන් දෙන්න සල්ලිත්නේ. හිලාවෝට හිලාවට තමයිර තරුණ බැමිියව? මේ විවාහ කරලා දෙන්නේ හනිද ඉඩ පස්ස මේ දෙන්න ගිහිල්ලා ජීවත් වෙනවා. හනිද ඒවගේම මේ ඔහොම ජීවත් එෙනකොට විවාහ කරලා දුන්නට පස්සේ එතන දියනයට දෙන උප දෙෙස් පිරිිබල සඳහන් වෙනවා හනිද ඔහොම ඉන්නකොට පුත්තේ මේ දෙන්න අත්තර මේ බමුණ සහ බැමිණි අතර ප්‍රශ්නයක් මතු වෙනවා. හනිද ඉති මේ බැමිණී යෝජනා කරනවා මහලු බමුණට මට මේ හැමදාම වැඩකාරකම් කරතර ඉන්න බෑ ඇම දරදයාදින්න බෑ මට වැඩකාරකම් කරන්න මෙහිකරුවෙක් කරගෙන එන්න කියලා. හනිද මෙහිකරුවක් අරගෙන එන්න කියලා මේ කියනයිට පස්ස මොකදය නඩ හිංගමනය යන මුණ ආයිති දැන්වන්න මමේ යන්න පටන්ගන්නවා මේකරුවක් කාණෙටද මෙහිකරුවෙක් හිගමනය යන්න ලෑස්ත වෙනකට මේ බැමිණේ විසින් බනට අක්ගල මල්ලාක් හදල දෙනවා. හනිද අගගල මල්ලක්හදල දුන්නට පස්සේ මේ තියෙන මල්. මේමී මල්ලකට මේම මේ විදිහට මල්ලකට දාලා අ්ගල ටිකක් හදල දෙනම් අත්සුනු කියලා තමයි තියන්නේ අස්සුනු කියන අක්ගලයි ති මේ අගගල අරගන මාර්ගෝප කරන ටිකත් ඔක්කුම දාගන බෑකකය දැන් ඔන්න මේ බමුණ යන්න පිටත්වෙන ඔන්න අක්ගල මල්ලෙ මේ අඔහොම යනකොට අක්ගල කාල ගහක්ළඟ නතර වෙලා ඔන්න වතුර ටිකක් බොන්න යනවා මේ දනමිරි බමුණ වතුර ටිකක් බොන්නගේ අවස්ථාව තමයි චිත්‍රයේ සඳහන්මේ වතර ටිකක් බොන්නේ නවා අතරටිකක් බොන ගිහාම මේ ද මල්ල තියල යන්නේ ගහක්ගාවනි ගහක්ගාවරි තියෙනනකොට මේ මල්ල මේකට නායික් රිංග ගන්නවා.කාගමල්ලටද අර බමුණගේ මල්ලට විශාලනාගේ කරිංග ගන්නවා. හරිද ඊට පස්සෙ ොහොම දැ මේ ආදැන් දන්නන්නේ ඇන මල්ලත් කරේතියාගෙනයි ගමන යන්න පිටංග පටන්ගත්තා. ඊට පස්ස මේ ගහක හිටපු උක්ෂ දේවතාවෙක් මේක දැකල කියනවා මකද කියන්නේ එයා කියනවා ගෙදදරගියොත් අඹුනසී මගහිටියොත් තඕනසී කියලා මොකක්ද කියන්නේ ගෙදදරගියොත් අඹුනසී මගහිටියොත් තඕනසීය ැනි ගෙදරගියොත් අඹුව කියන්න කව්ද බිරිඳ. බිරිධ විනාස වෙනවා කියන කියනවා. මඟ හිටියයොත් තෝනසේ කියන්නේ මඟ හිටියොත් ඔබ විනාස වෙනවා කියනු. තයහෙම කියන ඉති මේක කිව්වට පස්සේ මේ මහල්ල මේ මහළු බමුණ හරිියට බයුනාා මේ මකක්ද මේ කියන්නේ. දැන් මේක තේරෙන්න්නයට වස මෙයාට මේ ගැටලුවට උපදෙස් ලබාගෙන මෙයා පඩිවරයෙක් හොයාගෙන යනවා හනිද මෙහෙම හොයාගෙන යනකොට දැන් ඔන්න සේනක රජතුමා පිලිසට ධර්මය දේශනා කරමින් තමයිඉන්නේ හනිද අමේ ආණ්ඩාණ්ඩා ගිහිල්ල මේ ප්‍රශ්නය කියනවා. ට පස්ස මෙයා කියනවා ඉඩ පස්සේ සේනක රජතුමාට යව්හම සේනක රජතුමාදෑම් තේරුම් අරගෙන මේ මොකක්ද මේ කියව් ට පස්ස මේ මල්ල ඔබේ මල්්‍ය මොනමදතියන්නේ ඔබ මේ කැරි අද වතුර බීලයින කොට ඇතිියනෑ කියනවා ඉට පස මේමල්ள்ள මේ පිරිස ඉදිරිහ ලෙහන්න කියනවා ඕක සාර්පයක්කින්නවා කියනවා හරිරනිකාන් දිවසින් දැක්කවගේ තමයි කියන්න පරිීක්ෂා කරල බලලා මොහුගේ දේහ ක්ෂණ පරීක්ෂා කරලා එ ඔහු මග හිටියොත් විනාසවෙන්න ගෙරගියවත් දිිරිදධ කොහොමද කියල සේනක රජතුමා කල්පනා කරවා. බිරිඳක ඇවිනාස් වෙන්න කොහොමද මේ මල්ල අරංගිහාම ආේදා අ වස්ගානකින් ආේ ගෙනපු බඩමුණුවාරි ඇති කියලා බරිඳ මේ කලෙහண்டගන්න. එතකොට මොකද වෙන්නේ ඒක ඇතුළඉන්න නයා දෂ්ට කරනවා බිරිඳට. නේද මග හිටියුත් මොකද වෙන්නේ ආය අග්ගල හරිියන වෙලා அ බමුණමල්ல்லලෙහෙනකොට නයා කண்ண්‍ය කාවද. පමුණාව නේද මෙන්න මේක තමයි කිව්ව කියලා ප්‍රඥ්ඥාමන්තව තේරුංහරගෙන සේනකරජතුමා මොකද කරන්නේ මේ හැ පිරිස ඉදිරිලේ අන්නක ූහම නායායියට පස්සේ එලියට ඇවිල පෙනේ පු්පගනඉන්න වල සභාව මැද පිරිස මැද අනිද ඊට පස්සීතින් මේ මෙයා ධර්මය දේශනා කල් අයිතකටේ බැමිණිය නරක වැඩ කරමින් තමයි හිටිය බැමිණිය වදගෙනල් අவ்්වාද කරලා ඒ දෙන්නගේ පවුල් ජීවිතේ සමතයකට පත් කරනවා තිබ්බ ගැටලුව. අනිදොයි දීර්ක කතාවක් කෙටියෙන් කිවවේ යාලටක් පුළුවන් මේ ජාත කතාව අරගෙන කියවන්න. ඉතින් පුතේ මේ කාවිශයකරේ තියෙන්නේ මෙන්න මේ සත්තුබත්த்து ජාතකය පදනම් කරගෙන තමයි ඩීර තියෙන්නේ කාවිශයකරයේ. ද කාවිශයකරයකය තියෙන කවි කිහිපයක් තමයි ව තියෙන්නේ. හඩි කියමු බලන්නන්නටි හරි ගොඩක් හොඳයි පුතේ හෙනන් දැ මෙන්න මෙතනින් ප්‍රශ්නහන්න පුළුවන්. එයින්ද හොඳ පුතාල වගේ මතක තියාගන්න කාවශයකරය රචනා කළේ තොටගොමේ ශ්‍රී රාහුල හාමුතුරුව යුගය කෝට්ටේ යුගය එතකොට මේ කාවිශයකරයට පාදක වෙච්චි ජාත කතාව සත්තුබත්ධ ජාතකය සත්තුබත්්ධ ජාතකයේ තියෙන්න කොහෙද පන්සේ පනස් ජාතක පොතේ එතකොට අපේ කවිමේ තියනෙ කාවිශය කරේ තුන්වන සර්ගයේ කවිකිහිපා. මොකත්ද මේ සර්ගයේ කියන්නේ පති කාවිශය කරේ තුන්වන සර්ගයේ කියනවා. දන්න එඇතා ලියාගන්න සර්ගයේ කියන කාණ්ඩයි කියන එක. කාන්ඩයි. ම් කොටස පරිච්චේදී තුවන කාණ්ඩේ තුම්වන කොටසේ තුම්වන පරිච්චේදී කිය අදහස තමයි සර්ගයේ කියනකින් තියෙනෙ. පලවිනි කවිය කියන්න බලන්න අපේ ෂනායා පුතේ කබේ කියනව දත්කැකුළු පෑලානේ ද දත්කැකුළු පෑලා සුරතන් සිනාසීලා බොලද බස් දීලා කෙලි සියොලඟ දූලි ගාලා කියනනේ දක්කැකුළු කියන්නේ මොනාද චූටිකාලේ වාලටත් ඔබ තවත්තේ නොදත්කැකුළුමකිරිදත් නේද එමනැත්තන් චූටි දත්වලට අපි කියනවා දත්කැකුළු කියලා. පෑලා කියන්නමගද පෑලා මකදදවාල හිතන්න පෑලා කියන්න. ඔ පෙන්නලකිනෙ එක දත්කෙක්කුලු පෙන්නලා හනිද බොලඳ බස් දීලා ඒක ඇනි සුරතල් කතා ස්පුංචියය සුරතල් වචන කියනවන්නේද ඔ සුරතල් වචන කියලා. කෙලි කියන්න කෙලි කියලා කියන්නේ ක්‍රීඩා කරනවා කියන එක. අනිද ක්‍රීඩා කරනම්. සියලඟ කියන මුල්ලුව ඇඟ පුරාම කිය එක. හනිද ආහිනම් මේකේ අපි තේරුම කතා කරොත් එහෙම සමස්ත තේරුම අපි කියලා පැහැදිලි කරගමු මෙතනි දීතකට පුතේ කියන්නේ කුඩාදත් පෙන්වලා සුරතල් සිනාසීලා බොලද බස් කියලා මුල්ලුව ඇඟ පුරාම දූවිලි තවරාගෙන මේ කුමාරය මෙසේනක කුමාරෙ පුංචි අවදය ගන්න කියනන්නේ කුමා. ක්‍රීඩා කරනවා කියන එක නේද ආහිනම් මේ කියන්නේ පුතේ පුංචි කාලෙ මේ දරුවෙක් නේද අම්මගේ කුසේන්දල ලියටාවට පස්සේ මාස ගණනම් ඩිකින් ටික ටිකින් ටික ලොක්කු වෙනකොට නේද වාර්ධනය වෙනකොට එයාගේ කටේ චෝටි දත්වෙනවා නේද දත් කැක්කුළු වෙනවා පියවට දත් කැකුලු කියලා කියන්නේ නනිද කිරි දත්වෙනවා දත් කැකුලු නොමිහිඳි පුතේ හඳුන්න්නේ මේ පහන පුංචි මලක්ප ද ంචි හොට ිකටික ෙක් නගේ තමයිමේ දතක් එලියට හරි ෙහින්න තමේ දත් ැ. ලා කියලා කියන්නේ හනිද පංචිලාමයි හිනාවෙනකොටත් හරිම ලස්සනයි. නේද අරහමේ හරි හෝරතාන්නට වැඩි හිටියකුගේ හිනාවක් වගේ නෙවේ නේදේ වැඩිහිටියගේ හිනාාවත් එකක බලනගොට අ පුචිලාමයිගේ හිනා හරිම ලස්සනයි හරි පෙවිතුරු. නේද බොලදයි ගොලො හරිම හොරතල් තකොට ගොල වචනයයක් පුච්චානය කරන කොටත් සම අල කියන්න බෑන කටඇල්ලා හොඳට ශද්දන කල නිවර දුච්චාරණය කරන්න බැහැ නේ දෙහනම කගොල්ො ගොලන්න පුළුවන් විදියට ඒගොල්ඟ පුංචි අර නේද දත්වලින්. ஏ பச හருனே முல் காரி හரிமல் அසண்டு හடத்தால் வදිட்ட கතාகனந்தவாளட்டா சூடி அங்கில மல்லா இல்ல நானும் நீ அදக்கීම තිயனවා நே ஆத்திமே சூடின் அங்கில மனிலா செல்லாம் கண்ண கூட மிதுலබம தனகாගன மடக்காகன வடிக்காகனனேது ஏயாள கிසිம விளாவுக்கு හිத்தන්නේ මේ හොந்தனே මෙத்தன சරාවක් තිனவாேது මෙத்தன கொரோணතිயைமே வலாண்டு හොந்தனைே கொள்ளහිத்தன அ நயாள செெல்லாம் கரணேது வந்தகைக்கலைை யாளட தேறன்ன மேசியோ අඟගමකිව මුළ ශරීරයේ පුරාම දෝවිලිගාගන තමයියාලා සෙල්ලම් කරන්න. එනම් පංචි නමයි ජීවත්වෙන්නේ ජීවිතය ගත්ත කරන්න මෙන්න මේ කරිටයක තමයි එතකොට මේ පලුවනි කවයෙන් තිබ්බෙ. දෙවැනි කවිය හේෂාන් කියන්න අඩම ලස්සන අන්තිම පදේ ගොඩක් ලස්සන්ට කිව්වේ. හඩමකක්ද කියන්නේ කන්ද කුම්මරිදු ලෙසින බම්මුණු පැටියන් සොමගින නෝමද සෞෝ ඉසුරෙන වැඩිනේ නව සඳමින් දිනින් දින. කදද කුමරි කද කුොමරිදු කියන කාටද ළමයි කඳ කුමාරය කඳ කුමාරය කියෙන කාටද. ත්තකොடක් හොந்த කතරගම දෙவிියනே කතරගම දෙව அ කந்த குමடிந்து කියනවා කඳ குුමාலேයක් කියෙන. ස්කන්ந்து குුමාරயாෙනවා බரனைத்துக்குෙන விவித நம்வින් හந்து நானேது. ஆயின கந்து குும்மடிந்துலසිன கத்தரகமும் குமாரியா වගේ. அිது பம்மணு பැற்றியன் பமனு පැටියன் කියන්න புතමේ බ්‍රාහමණනமி, ්‍රාහණ නம்මින් හැඳුණුණන්மே වංශ පරම්පරාවටයිති குඩාළමයි. ද කුමාරයක් හැදන්නේ මේ බ්‍රාහ්මණ නමින් හැඳරුණන වංශවත් පරම්පරාවට අයිති කුඩා ළමයික. ඊ ළඟට සෞ් විසිරුණ සෞ් ඉසිවුරණ කියනවා සෞ් ඉස්සුටනය කියන්නකුතේ සියලෝ සැප සම්පත් වලින් හරිද සියලෝ සැපසම්පත් වලින් නව සඳ කියන්නේ ටිකෙන් ටික හර මෝරමින් වඩදනය වන සඳ. டிි மோரමින් වඩதනේவන සந்த මணැත්த்த அமாவක போෝෙන් පස්ස පසලසක පොහොය දක්වා වැෙන සந்தට අපි කියනවානව සந்த කියலாம். ஆமிக்க எனන தேருුம தමයිபத்தේ කந்த குුමටදූ වගේ பிரාහ්මණ දරුවන් සමගින් සියලු සම්පත් ලැබ දිනෙන් දින වඩதනේ වන නව සந்த වගේ குුමාරயா. ැඩුණ කියලා කියනවා. හනිද මෙතරදි පුොතේ කත්තරගමයන් දෙවියෝ හඳින්වන්න තමයිතකට මේ කන්ද කුමලිදු කියල හඳුන්නලා තියන්නේ. තකොට බමුණ පැටියන් කියන්නේෙ බ්‍රාහ්ණ කුමාරවලුන් හරිද නොම්බද කියන්නේ අඩුවක් නැතුව සියලු සැප සම්පත්වලින් යුක්තව වැඩුණ කියලා කියනවා නේද. අහිනම් මේ කද කුමාරයක් කිව්ව හම අපිට මතක් වෙන්නේ බොහෝම තේජවන්තනය බලසම්පන්න හැඟීමක් නිහිනම් මේ කද කුමාරය වගේ තමයි මේ බාද්‍රාමහණ බමුණු කුමාරවඩුත් එක් එකතු වෙලා සලු සැපසම්පත්වලින් යුක්තව නවසඳ වගේ දිනෙන් දින වැඩි තියෙහිනම් හොඳ සැප සම්පත් මැද තමයි මුොහු වර්ධනය වෙලා තියෙන්නේ. හල් ගඩක් හොඳයි චනිටු. ඉංගුඩු දුරු ඒ යුතු. මල්කුම හාවවා වතුූ. ගව මේ තමානතු දසුන පිළිවිස බලව ඇති තතු. දැම්ම මේ අමාරු වචනවල තේරුම කියනකට දන් හැති පදයයක් තිබ්බෝ පැන්සරින් ලියාගන්න ඕනේ. හනිද ඉගුරුනන් දන්නවන අ තේවලට දාළම්ම හදල දෙන්නේ දන්නවනේ දිංගුරුවා ඉංගුරු දන්නවා. කෝබලන් ඉංගුරු ගෙද්‍ර යෙනයි අතුස්සන්න වලන් හිටවල. හෙන ඉංගුරු කියන එක පැහැදිලි කරන්න දෙයක් නෑ දන්නවා. හොදයිය හැමෝගමතියබද හරි ඊළඟට දුරු දුරු කියන්න මොනවද. ඉංගුරු දුරුුව ඇයුතු. දුරු දන්නවද දුරු කියන මුණද. ගොඩ්ඩක් හොඳයිනේ දුරු කියන්නේ සූ දුරු මහ දුරු යන කුළුබඩු වර්ග දෙක තමයි මේ කිව්වේ. හනිද හරි මේවැ චායරූප. මේ වාලට මම පෙන්නන්න ගත්ත මේ කවියෙන් කවිට අදාළුව නමුත්යකි කවිටික මේ ඇහෙන්නෑ පුතේනි සයක ලබන සති හදාගන්න පොළුවන් වුණා චායරපත්ක කවිටික අහන්න සලස්සන්න හරි දෙඉනිසාදට අපි මෙහෙම කරමු හරි ආදුරු කියන්නේ එතකොට සූදුරු මහදුරු ඇ යුතු කියලා කියන නෑ යුතුගන ආදිය සහිත ආදිය සහිත නැත්තං ආදියෙන් යුක්තව කියන එක අමල් ගොමු මල් ගොම නන් දන්නවනි මල් ගොමූ හා වබා වතු. ඊළඟට ගව මී කියල තිනව ගව මී කියන්න කවුද. ගවමී කියැන එල්ලහරක්කා එළහරක්කා මීහරක් හනිද එළහරක්හා මී හරක්වලට තමයි ගව මී කියල කියන්න. ඒ වගේම මී කියල කියන්න මීහරකට විතරක් නෙවෙේ. මේ කියන දවස් සමාන පද තියෙනවා. මනවද මේ කියනවා. මී හරකට කියනවා. මී මෙස්සටත් මේී කියනවා. කටද. මීමටසටත් මේ කියනවා. නද අෞෂ දෙයක් වනල මීගහටත් කියනවා. ඒවාගේ මේ මහ පොළොවටත් අපි මේ කියල කියනවා. මෙතන ගව මී කියන්න නම් එළහරක්කා මීහර ද කියන එක තමා නතු තමන්ට අයිති. තමන් සන්තක කියන අදහස. ද දසුන. දස්සුන කියන්න මොකක්ද දුන ඇනෑපුොතේ මෙත්තන දස්සුන කියන්නේෙ දර්ශනය කියෙන අදස නෙවේ. මෙත්තන දස්සුන පිළි විසකිෙනා දස්සුන කියනෙ දාසයන්. ඔන්න දන්න එත්තා ලියාගන්න දසුන කියන එක. දාසයන්. හේෂන්පුතේ දන්නවට දසුන කියනෙ දසයන් කියලා. නෑනේ ද එන ලියාගන්න හාලි අගන දස්සුන දාසයන් එම නැත්තම් මෙහහිකරුවන් සේවකයන් වැඩකාරයන් කියන අදහස. ඉළඟට පිළිබි පිළිවිස කියනවා. පිළිවිස කියන අසා විමසලා පිළිවිස කියන විමසලා අසා ප්‍රශ්නකොට අහාබ අසා බලා කියන අදහස. හඩි සමස්ත තේරුම බලමු මේ ඉංගුරු දුරු මේ සූදුරු මහදුරු ආදියද මල්වතුද වවන්න ඕනේ මල්වතුද වගා කරන්න ඕනෙ ගවමීහරක්. තමන් සන්තක කොටගතයුතුයි ඒවාගේම සේවකයම් පිළිබඳ සේවක්‍යෝම් පිළිබඳ තොරතුරු අහල බලලා විමසලා බලන්න ඕනි කියලා කියනවා. හැනිද ආයතකට ඉගුරු කියන්නේ අවුෂය දෙයක් විදිරගන්නවා ආහර රස්වත් කරන්න විදිහට ගන්නවා අනේ දැතවොට දුරු කියන්නේ සූදුරු මහදුරු වගේ දේවල් නේද මේ ආදිය සහිතව ඇයුතු කැනමින්. කියැනේ ආදිය සහිතව කියන එක. හනිද මාල්ගෝම කියලා කියන්නතුකොට. මල්ගොම වම් කිය කියන මල්ගොම ඒවගේම පලතුරු ඊළංගදි මෙතනගෙන මල්ගම හා වවාවත්තුූ කියලා කියෙනන්නේ. මල්ගොම්මු අනෙක් පලතුරු වඩවලුවඩට යුක්ත වෙනවා මේ තමන් සන්තකන ලහර මීහරක් ඒවගල්ල ගැන බලන්න ඕන දසුන කියලගෙන තමන්ගේ ගෙදරන්න වැඩකාරයෝ මිහකරුවන්. ඔවුන් හරියට කාඩයන් කරනවා දෝවන් ගැන විමසල බලන්නඕන මේ පිබඳ ගොල්ු පිබඳ ඇත්තොතුරු මසා ලන්න කියෙන න මෙමතනද මේ මුක්ද කියනවා ඇත්තේ. මෙතන කියන්න පුතේ ගෙදර ගෘහණියක්. හනිත ගෙදර වැඩ කටයුතු කරන බෘහණියක විසින් තමන්ගේ නිවස කොහොමද පාලනය කරන්නේ. හරියාකාරව පාලනය කරන්න කියට කියන්නේ. හනිද එනම් මෙතනිදි කියන ගුහනියක් විසින් තමන්ගේ නිවස ගේතුර කොහොමද නියමාකාරයෙන් පාලනය කරන්න කියන්නේ. ඔය කියන්නේ බෘහණයක් වුණ හම මේ සියලු දේවල් පිරිබඳ හොයා බලන්න ඕනේ ඒ හැමදේකටම දක්ෂවෙන්න ඕනි කියෙන අදහස තමයි මේ කවිය තියෙන්. හරි ඒළඟ කවිය කියමු බලන්න හිබා කියන්න බලන්න පති. ඉරු ගිලන දවසේ ගහනද පොහෝ දවසේ සඳ සිකුරු දවසේ ගොමින් පිරිමඩ ගනුව නිවසේ. නි හඩි ලස්සන කබිය බලන්නක ඉඩුගිලෙන දවසේ. ගහනෙද පොහෝ දවසේ සඳසිකුරු දවසේ ගොමින් පිරිබඩ ගනුව නිවසේ. ඉරුගිලන කියන්නේ ර ඉරුගිලන කියන එකින් මේකින් අදහස්සෙන්නේ සූර්ය සංග්‍රාන්තය සිදුනේ කියනල හිරුකුමර නේද මීන රාශයෙන් මේශරාශියට මාරුවන අපි මේ වර්තමානය කියන්නේ සිංහල අවුරුද් දෙලමෙන අවස්ථාව සිංහලොත් අවරුද මේ ල එෙබන අවස්ථාව රු ගිලෙන. ඒළඟට ගහනද සූර්යක් ග්‍රහණ තියෙනවා චන්ද්‍ර ග්‍රහණ තියෙනවනේ ද. අන්නේඒ එක තම්මයි මේ ග්‍රහ නැද කෙනෙක අද හස්සුනේ. එන සන්ද සිකුරු සඳ සිකරු කියන්නේ දන්න ඇතැලි ගන සඳ කියන සඳුදා. සිකුරු කියන සිකුරාද. හනිද සඳ ෂාන් සඳුදා සි සිකුරාදා, ඉ ගොමින් කියන්නේ ගොමින් ගොම දෙන්නේ කවු ද ගවයා මොනද ගොමින් කියන්නේ ගොම හරිද හරකුන්ගම අමු ගොමවලින් හනිද කියනවා පිරි මඩගනුව පිරිබඩ ගනුව පිරිබඩගනුව කියන්නේ බිම ගාන්න කියන අදහස බිම ගාන්න බිම තවරන්න කියන අදහසහිෙනම් මේක මොකක්ද මේ කියන්නේ. සූ්‍ර සංක්‍රාන්තිය, හිරුරාශයෙන් රාශයට මාරුවීමමිහි කියන්නේ සිංහල අවුරුද්ධ උදාවවන අවස්ථාව සිදුවන දිනද. සූර්යක් ග්‍රහණයක් තියෙන දවසද. සූර්යක් ග්‍රහණ චන්ද්‍රක්්ධහන තින මේ දිනවලද. පොහෝ දිනවලද දිනයන්ද වලද. සඳදාහා සිකුරාදා දිනයන්හිද. ඒ නි කියැන අ අනි ඇරලා හනි අනිත් දවස් ඇරලා මෙතන කියන්නේ ඒ සුදුසු දවසවල ගොමීින් පිරිබඩ ගනුව ඒ දවස් වල එන්නේ දවස්සර සඳුදා සිකුරාධාධනයන් වල නිවසේ ගොම ගාලා පිරිසකර කරගන්න කියනවා නිවසේ බිම ගොම තවර පිරිසිදු කරගන්න කියනවා. හොඳද සඳුදා සිකුරාධනය වේස්සල ගොම ගාල නිවස මේ පිලිසා කර කරගන්නිකෙන හරි අපික තවටිකට විස්ත්‍ර කරල බලමු ඉරු ගිලෙන දවස්ස කියල කියන්න පුතේ මේ සූර්යක් ප්‍රහණ තකොටරම චන්දරග්ගහන සිදුන දවස්සේ වගේම පොහොය දවස් හනිද සඳු දාහා සිකරාධ දිව දවස් වල ගොම මැටි ාල තම්මන්ගේ නිවස පිලිසාකර කරගන්න කියනවා පිටි සිදු කර ගන්න කියනවා හරිද ඒවස්සේ අද කාල වගේ නිවේ පුතේ අතීතේනේ ධතීතේ අද වගේ ටයිල්ල ගෙල්ල තිබ සිමෙන්න්ති දාලා තිබෙන ඒ කාලේ මොනවා මේ ගාලද තිබුණේ ගැමි ගෙවල්වල ගිම මොනාගාලත් තිබි අතීතය නිවස් වල ගොම මැටිනේ ද ගොම මැටි ගාපු තමයි තිබනේ නේද ඒ ගොම මැටිගෑවට පස්සේවා කාලෙන් කාලෙට ගැලබෙනවා හැනිද එහනම් මේ මැටිත් එක් ගොම යොදාගත්තෙ පුතේ පාරිිශුද්දත්වය පිරිසිදු බව අපේක්ෂා කරලා හනිද. හැබැයි මේව කරන්න තමට හිතන හිතන වෙලාව කරන්න බැහැ. ඒව කරන්න හොඳ දවස්තියනවා නලක දවසල කරන්න හොඳ නැහහිත්ති ගැමියෝ ඒ දවස් බල හොඳ දවස්සල තමයි තමන්ගේ නිවේශ පිරිසිදු කරගත්තේ පිළි සකර කරගත්ත කියලා කියන්නේ. අනිද එහෙනම් මේ සූර්රකාන්තය හිරූදාවන අවස්ථාවලනේද සූර්යක් ග්‍රහණ පොහෝේදින. ඒ වගේම ඒ සඳදාාශහ සිකුරාදා දිනයන්නේ නිවස බිමබිම ගොමගාල තවරලා බිම ගොමාලේක කරලා පිරිිසකර කරගන්න කියනවා හරි. අවසාන කබිය කියමු බලන්න? හඩරි ගොඩක් හොඳයි පුතේ හරි බලමුහෙන අවසාන කවයා නතිගේතොර ඇමද කැලිකසල දෙක නොමයිද. උදෑසන සවසද පහන් දල්වව විමන නොවරද. නිති කියන්නේ නිතර කියන නේ නිරන්තරයෙන් කියන එක නිති නිබාධ කියන එක නේද කැලිකසල කුණු රොඩු විමන කියන්නේ මාලිගාව මැද්දර නේද මෙතනේ මේ කවියටානුවනන් අදහස්සෙන්න්න මොක්ද නිවස කියන එක. හනිද නිවස. එහෙනම් මෙතන කියනවා මොකක්ද මෙතනදි කියන්න නිතරගේ දොරාමදින්න කැලිකස්සල දැක්කනෑ වගේ ඉන්න පානේද. උදේද හවසද නොවරදවාම නිවසේ පහන්්ඩල්වන්න කියලා තමයි කියන්නේ. හැනිද නිතර මේ අවට වටපිටා වස් කරගන්න කැලිකසලායින් කරන්න උදේ හවස නිවසේ පහන දල්වන්න ඕනේ නෙදේ ඒ තමන්ගේ ආගමික වතාවත් කරන්න කියලා කියන්න එතකොට නේ දකොට ඉස්සරණනාම් අතීතේ ජෑමංගල ගීතෙන් දවස පටන් අරක් සෙත් පිරිසෙන් තමයි අවසන් කරේතකොට තමනත් තම තමන්ගේ ආගමට අනුකූලව මේ ගමික වතාවත් කරන්න කියර කියන්න ඒ වගේම ඒ ආගමික වතාවත් කරන්න කලින්ගේ දොර පවිත්‍ර කරන්න ඕනේ පිරිිසිදු කරන්න ඕනේ හඇනිද උදෑසන හවස කියලා කියනවා. එහෙනම් පුතේ අපි මේ කතාකරේ කාවශ්‍යය කරය ගැනේ මේ කාවශයකරේ තියෙන කවිවලින් අපිේ ජීවිතයට ගන්න උපදෙස් ගරනාවක්ම තියෙනවා. නේද සරල බස්වහරකින් රචනා කරලා තියෙනවා එහෙනම් ඉත්තාමත් විශිෂ්ට කෘතියක් පවිදිහට හේෂාන්පුතේ මේ කාවිශය කරය පෘතිය අපිට දක්වන්න පොළුවන්. අපි දැන් ඊළඟට ප්‍රශ්න පත්තර කරන්නේ යන නිසා අද අපි ඉතුල්ටික කරන්නේ ගුත්තිලකාවත් කරලා තමයි අවබෝධය කරන්නේ ගෙදරිදි මේ අරුත් පැහැදිලි කිරීම් ටික පිටපත් කරගනෙන් ඩෝනි. හනිද දැන් එහෙනම් අරුත් පහැදිලි කිරීම් ටික පාඩන් කරගන්න මම හනවා. ඊට කලම් මට මේටික කියන්න. සෝටයක් ්‍රහණය චන්ද්‍රක් ප්‍රහණය නේද හ හොඳයි පුතේ ඕ එහෙනම් හොඳ පුතාල වගේ ගිතරදි අඩුත් පැහැදිරි කිරීම් ටික පම්පිට පත් කරන්න එන්න ඕනේ ගිය සතිය ලිපිය දාළ තිබුණන රච්චනාඩියල දාළ තිබුණන ඒ දුවල පුතාල ගොඩාක් හොඳයි මංගේ ඇල්ලිය ලෙවල තිෙන අඩුපාරු ි හදාගන්නන්නේඒවපුවා අය ගොඩක් හොඳයි. එවපු නැති අේ වන්න ඕනි දැන් දන්නවැ තිනෙ කවුද මට වැඩේ වුව නැද්ද කියලා නේද. අයි අඒ වන්න ඕනිේ දැන් ඉහි නම් එන්න මේ ටික පාඩන් කරගන්න හරි මට කියන්න බලන්න පුතේ බමුණු පැටියන් කිව්වකාටද. ඕ බ්‍රාහ්මණ කුමාරකරුන්ට. ඊ ළඟට සියළඟ කියල සියළඟ. සියළඟ කිව්වමකක් ද ඇඟපුරාම හඩ ඒ ළඟට පුත්තේ දෝලි දූවිලි බලට ඒ ළඟට පිළි විස්ස කිව්වේ. පිිසවවමසා. ඒ ළඟඩක් හොඳයි ග්‍රහණ ග්‍රහණ කියනකින් එකක් අයිති වෙනවා ග්‍රහණය කිව් හම අල්ලාගැලීම ග්‍රහණේ සෝඩයක් ග්‍රහණය. නි එක මොක අඩි සවූ විසුරෙන සව් විස්සුර සියලු සැපසම්පත් වලින්ා හැමෝම කියන්න ඕනේ ඊළඟට පුතෙක් කන්දකුම් මඩිදු කිව්වේ කතරගම දෙවියනේ ද කතරගම දෙවිය වගේ කියන කිව කතරගම දෙවිය දුරුකිවේ. ඕනවද දුරු වර්ග කියල කිව්වෙේ සූදුරු දුරු මහඳු හරි ගොඩක් හොඳයි පුදධ වාල පාඩන් කලා තියෙනවා හොඳ ළමයි ඊළඟට ආඩම නම ලියලා මෙන්න මීටික පමණක් ලියාගන්න මම මේ කොටු කරන ටික පමණක් ඔන්නයිටික විතරක් ලියාගන්න තඩු දාළ ලස්සන්ට පාට පෑනකින් මාතෘකාවදාලා. කාවෂේකරය කෝට්ටේ රාජධානි කාලයට අයත් කාව ප්‍රන්තයකි තොටුගුමේශ්‍රී රාහුල හිමියන් විසින් රචනාාවී ඇත. පන්සේ පනස් ජාතක පොතේ සත්තු බත්ත ජාතකය අදාළකරගෙන රචනා කර ඇත, පරිච්චේද බෙදා ඇත්තේ සර්ග යන නමින්ය. ගියමු බලන්න. හඩේ පොඩක් හොඳයි නියලීවරායමටික පාඩන් කරගන්න. ආ ගොක් හඳයි පුතේමටික පාඩන් කරගන්න බණන්න යුගය රච්චකයා කුමන ජාතකය පදනම් කරගෙන ද රචනා කල්ල තියෙනාව ඔය තුන්න පාඩං කරගන්න මේ මුල් තුන හරි එහෙනම් පුතේමටික හොඳට මතක තියාගන්න ඕනේ ලියලි බරයිනය දැන් හැමෝම හඩි ඩැන් එහෙනං අපි මංඟහිනං ඊ ළඟටයාලට ගෙදර වැඩටික කියන්න හදන්නේ. ගෙදර වැඩ තමයි පුදේ හොඳ පුතාල වගේ අරුත්ප හැදිලි කිරීම් ටික පිටපත් කරගනේ නෝනි. අනිද ඊළඟට අපි අද සාකච්ச்சා කර පු කවි පහේ තේරුම් පහයවනවා. ඒකත් පිටපත් කරං එන්න ඕනේ මකද විභාගට. නේද ලැ ඉදිරියේ තුවනවා මේ තුන් වෙන වාරට අවසානවාර පරික්ෂණයට කවි අද්දිීල මේ කවිවල තේරුම්හහන්න පුළවා. නේද අපි දැනගෙනන්න පඇතකට කවිවල තේරුම් ඒහින්ද ඔන්න මේ තේරුම් පහ පිටපත් කරං එන්න ගෙදර වැඩ දෙකයි. ඒ දෙක කරගෙන එන්න.